Ehipassiko. Ehipassiko. Enna. Dharmaya dakinna. Dharmaya dakinna. Namo tass bhagavato arahato samma sambuddhas. Namo tass bhagavato arahato samma sambuddhas. Namo tass bhagavato arahato samma sambuddhas. Mahanayaka Mahaswamindriyanan wahanseela etulu lakwasi lowasi sadaha poojaniya Mahasangharatnayen avasarai Swarnavahini tulin Ehipassiko me sadaham desuma shravanaya karana ape maupiyawuru punchi duwa daruwan etulu sadahati pinnutuni සුපුරුදු පරිදි අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දවසට අපේ ජීවිතයට අපේ මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න ලෞතර බුදුහාමුදුරුව අපට දේශනා කළ දහම් කරුණක් මේ උදේ පාන්දරම ඔබේ මතකයට එකතු කරන්නට ඔබේ අවධානයට එකතු කරන්නට ඔබේ නුවණට එකතු කරන්නට විශේෂයෙන් උදේ මහන දේ අපේ ජීවිතේ ගොඩාක් කොටිනු එනිසා අපි වහන වැඩි හිටියන්ට මව්පියන්ට දුවලට පුතාලට මේ ඒහිපස්සිකෝ ධර්මානුශාසනාව තුලින් ඇහෙන කතාව අද දවසේ දවස පුරාවටම මතක තියාගන්න වගේම මුළු ජීවිතේටම මතක තියාගන්න ඕන අපේ ජීවිත උතුම් ජීවිත බවට පත් කරගන්නට අපිට පේනවා අපේ රටේ අපේ සමාජේ ගොඩාක් කලිකලහ කෝලහල ඇති වෙනවා ගැටලු ඇති වෙනවා ප්‍රශ්න ඇති කරගන්නවා Minisu, Minisunta, Kardar Karana, Hirihara Karana, Kare, Pilibandu. Ehem apata pena, ivasima goda, kaduin. Katayutu Karana, Kare, Pilibandu, me mulumahat samajema, Minisu. Loke sabhavayak. Namuth api e pilibandu, hondata avabodha karagena, ape jeevitha. Wala wagakima, api bara ganna ona. Api hemogema jeevithaya wagakima tiyenne tamanta. අපේ හදවතේ ඉන්න හොඳ විනිශ්චකාරයෙක් ලෝකේ ඉන්න හොඳම නඩුකාරයෙක් ඉන්නේ විනිශ්චකාරයෙක් ඉන්නේ උසාවියේ නෙමෙයි එයා ඉන්නේ අපි ගාව අපේ හදවතේ ඒකට කියන හෘද සාක්ෂිය කියලා ඒ හෘද සාක්ෂිය සමහර වෙලාවට උසාවියෙන් හම්බෙන තීන්දුවට වඩා ගොඩක් වෙනස් උසාවියෙන් හම්බවන තීන්දුව සමහර තැනකදී වැරදෙන්න පුළුවන් වුණත් හෘද සාක්ෂිය කියනවා ඒක වැරදි කියලා. හෘද සාක්ෂිය කියනවා ඒක හරි කියලා. අපිට කවදාකහරි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඒ හෘද සාක්ෂියත් එක්ක තමයි. කෙනෙක් ඇත්තටම වැරද්දක් කරලා එයා හිරේට වැටුණොත්. එයාගේ හෘද සාක්ෂියක් කියනවා නම් ඔයාට මේ දඬුවම හරි කියලා එයාට හිර gedri ඉන්න ලේසි. ඇයි? එයාගේ හිත කියනවා මම මේ වැරද්ද කළානේ. ඒ නිසා මට ඒකට නිවැරදි දඬුවම හම්බුණා. දැන් ඉතින් මම මෙහෙ ඉන්න ඕන. එයාට හිරේ ඉන්නත් පුළුවන්. හිරේදී හොඳට හිටිය හැකි. හොඳ හිරකාරයෙක්. හිරකාරයොත් හොඳ හිරකාරයොත් ඉන්නව. නරක හිරකාරයොත් ඉන්නව. එතකොට හොඳ හිරකාරයෙක් හැටියට හිටිය හැකි. එහෙම හොඳ හිරකාරයන් සමහර වෙලාවට නිදහසක් හම්බ වෙනවා. එමත් වෙන වෙලාවල් තියෙනවා. දැන් තව කෙනෙක්ගේ හෘද සාක්ෂිය කිව්වොත් මම හිරේ ඉන්නේ මම වැරද්දක් කළා නෙමෙයි කියලා එයාට හිර gedri ඉන්න හරි අමාරුයි. මොකද නඩුවෙන් තීන්දුව ආවට වැරදි කියලා හෘද සාක්ෂිය කියනවා නම් නිවැරදි කියලා එයාට ඉන්න අමාරුයි. ඒකනේ අපේ සමාජයේ දුවල පුතාලා අම්මලා හැම එක එක ඒවා කියනකොට අප්පච්චි එක එක ඒවා කියනකොට කියන්නේ නෑ අම්මා නෑ අප්පච්චි මං එහෙම කළේ නෑ කියලා ඒ හදවත තමන්ට කියන කතාව. ඒක තමයි ඇත්ත. හැබැයි ඒක ඇත්ත කියන්නත් පුළුවන් බොරු කියන්නත් පුළුවන්. එයා හෘද සාක්ෂියට අනුව බොරුවක් කිව්වොත් ඒත් ඉතින් හදවත දන්නව බොරු කිව්වේ කියන්නේ. හදවත දන්නව බොරු කිව්වේ කියන්නේ. පුංචි දොල පුතාලා අහලා ඇති අර පුංචි ගීතයක් තියෙනවා. බුදුහාඳුනට මල් පූජා කරන්න අරන් යනවා එක්කෙනෙක් මල් අරන් ගිහිල්ලා කියන මේ මල් නෙලාගත්තේ මගේ මල් වත්තෙන් බුදුහාඳුරන්ට ගිහිල්ලා කියන්නේ එයාට පේනවා බුදුහාඳුරවන්ට එහෙම කිව්වහම බුදුහාඳුරෝ ඉනහ වෙලා ඉන්නවා එයා කියනවානේ බුදුහාඳුරෝනේ මේ මල් වට්ටේ මම මගේ මල් වත්තෙන් ගෙනාවේ
ඉතින් එහෙම පූජා කරලා බුදුහාඳුරගේ මූණ දිහා බලනකොට බුදුහාඳුරෝ සිනාමුස මොහොනින් ඉන්නවා. මෙයාට හිතෙනවලු බුදුහාඳුරෝ දැනගත්තද දන්නේ නැහැ. මං කියපු බොරුව දැන් එයාගේ හෘද සාක්ෂිය කියනවා ඔයා කියන්නේ බොරුවක්. එතකොට එයාට බුදුහාඳුරෝ දිහා බලනකොට පේනවා බුදුහාඳුරෝ දැනගෙන වගේ හිනහ වෙලා ඉන්නේ ඒකනේ. එයා ඊට පස්සේ කියනවා නෑ බුදුහාමුදුරනි ඔබ වහන්සේ දැනගත්තා නේද මම මේ මල් කඩාගෙන ආවේ මගේ මල්ලත්තේ නෙමෙයි. අන්න එයා ඊට පස්සේ ඇත්ත කියනවා. බලන්නකො හෘද සාක්ෂිය කියන කෙනාට හොරෙන් වැඩ කළ ඉන්න අමාරුයි. එයාට දැනෙනවා බුදුහාමුදුරෝ දැනගෙන hina වෙනවා වගේ. ඉතින් ඉස්සෙල්ලාම අපි පුරුදු වෙන්නට ඕන තමන්ගේ විනිශ්චයකාරයා තමන් ළඟ ඉන්න විනිශ්චයකාරය බවට පත් කරගන්න. එහෙම වුණොත් අපේ ජීවිත හරි සෝබමාන ජීවිත බවට පත් වෙනවා. ගැටලු අඩුයි. ප්‍රශ්න අඩුයි. හදවතට එකඟව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන. වැරද්දක් කළොත් ඔව් මං ඒ වැරද්ද කියලා වැරද්ද පිළිගන්න. වැරද්දක් කළේ නැත්නම් හදවතට එකඟවම කියන්න නෑ මම මේ වැරද්ද කළේ නෑ. දඬුවමක් හම්බුනොත් කමක් නැ බාර ගන්න. හදවතට කියන්න මට දඬුවම හම්බුණාට මම මේ වැරද්ද කළේ නැ කමක් නැ. අතහැරලා දාන්න. සතුටින් ජීවත් වෙන්න. ඒකට අපේ විනිශ්චයකාරය ඉතාම වැදගත්, ඉතාම වටිනවා. ඒ සියල්ල එන්නේ අපි කරන අපි අනුගමනය කරන සිරිත්විරි චරිතත් එක්ක. මීට පෙරදා එහිපස්සිකෝ ධර්මදේශනාව තුළින් ධම්මපදයේ න අන්තලික්කේන සමුද්දමජ්ජේ කියන ධම්මපද ගාථාවට බුදුහාමුදුරෝ දේශනා කළ දහම් කරුණක් පැහැදිලි කළා. ඒ ධර්මදේශනායම තියෙනවා මේ හෘද සාක්ෂියත් එක්ක අපි ජීවත් වෙනකොට අපි අතින් සිද්ධ වෙන වැරදි අවම කරගන්න පුළුවන්. ඒ වගේම එහෙම හැංගීමක් නැතුව ජීවත් වුනොත් ජීවිත විනාශ කරගන්නත් පුළුවන්. හොඳ බණ කතාවක්. අපේ හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ හාමුදුරුවරු කීප නමක් නැවක මුහුදකින් ගමනක් මුහුදක ගමනක් යනවා. ඒ නැවේ ඉනෝ තව මිනිස්සු කීප දෙනෙක්. අපි හිතමු මේ නැවේ ඉන්න ගාන අට කතාවේ සඳහන් වෙලා නැති නිසා අපි හිතනවා අපේ උපකල්පනය හැටියට මේ නැවේ 30ක් ඉන්නවා කියලා. හාමුදුරු කීප නමකුත් ඉන්නවා. අපි කියමු හාමුදුරු 5 නමක් විතර වැඩ ඉන්නවා. ඒ වගේම ගිහි මිනිස්සුත් එක ඔක්කොම 30ක් ඉන්නවා. එතකොට 25යි. 25යි හාමුදුරු 5යි 30යි. මේ නැව ටිකක් දුර යනකොට මොහොතේ ගිලෙන්න පටන් ගන්නවා අනතුරක්. හැබැයි එතන අනතුරක් ඇති වෙන තැනක් නෙමෙයි. බොහෝම නිරුපද්‍රිත තැනක්. එහෙම නැවකට අනතුරක් වෙන තැනක් නෙමෙයි මෙතන. ඒ නැවේ හිටිය බොහෝම නුවණ දියුණු කරගත්ත ප්‍රඥාවන්තයෙක්. එයා මේ නැව ගිලන හේතුව හෙව්වා. හේතුව හොයලා කියනවා කවුරු හරි මේ නැවේ ඉන්නවා කාලකන්ණි කෙනෙක්. ওই වචනේ අපි අහලා තියෙනවනේ. කාලකන්ණි පව් කරපු කෙනෙක්, නරක වැඩ කරපු කෙනෙක්. එයා ජීවත් වෙන තැනට පවා අපලයි. කාලකන්ණියක ඉන්න තැනක් පිරිහෙනවා. විනාශ වෙනවා. අර දියුණු නුවණක් තියෙන ප්‍රඥාවන්තයා කිව්වා අනේ අපේ නැවේ ඉන්නව කවුරු හරි කාලකන්ණියෙක්. කොහොමද හොයාගන්නේ? දැන් ඉතින් අත උස්සන්න කිව්වට අත උස්සන්නේ නැහෙනි. කාලකන්ණිය හොයාගන්න ඕන. නැව ගිලෙනව නැත්තම්. එයා කියනවා කාලකන්ණිය හොයාගෙන ඒ කාලකන්ණිය නැවෙන් අයින් කරොත් නැව ගිලෙන්නේ නැහැ. අවසානයේ තීරණය කළා කුසපත් අදින්න. දැන් තුඩු 30ක් හදා ගන්න ඕන. කොළ 30ක් හදාගෙන එකක ලියව කාලකන්ණිය කියලා. ලියලා බොහෝම විවෘතව හොරයක් නැතුව මේ තුඩු ටික උඩ දාලා අහුල ගන්න කිව්වා. කාට හරි දැන් අහුවෙන්න ඕනනේ කාලකන්ණිය කියලා ලියලා තියෙන කොළේ තුඩුව ටිකට් එක ඒක එක්කෙනෙකුට ඇදුනා. ඒ ඇදුනේ ප්‍රධාන නැවියාගේ බිරිඳට. එයා රූමත් තරුණයි භද්‍ර යෞවනයේ ඉන්න දියණියක්. එයාට තමයි මේ කාලකන්ණී කියන කොලේ ඇදුනේ. ප්‍රධාන නැවියගේ බිරිඳ. දැන් එයා මහමෝදර දාන්න බෑ. ප්‍රධාන නැවියගේ බිරිඳනේ. ඒ නිසා මොකද කළේ කමක් නැහැ. අපි තවසරයක් බලමු. දැන් තවසරයක් බොහෝම රහසිගතව
හැබැයි හොරයක් වංචාවක් නැතුව විවෘතව මේ පරීක්ෂණය කරන්න ආපහු අර කොළ ටික උඩ දැම්මා. දෙවෙනි සැරේ ඒත් අර නැවියගේ බිරිඳටම මේ කාලකන්ණී කියන කොළය අහු වුණා. ඒක හරි පුදුමයි. එහෙම යාටම මුණ ගැහුණා. ඒත් ඉතින් කාටවත් තීරණය ගන්න බෑ මේ ළමයා මහමුහුදට දාන්න. මොකද ප්‍රධාන නැවියගේ බිරිඳ. අවස්ථා දෙකම යාට ලැබුණේ හැබැයි. කොහොම නමුත් තීරණය කරනවා මේ ප්‍රඥාවන්තයා අපි අවසාන වතාවට තුන්වෙනි සැරෙත් බලමු. මේකට තීන්දුවක් ගන්න පෙර තුන් වතාවක් බලමු. තවස් සැරයක් අර විදිහටම මේ තුන්ඩු ටික උඩ දැම්මා. අවාසනාව කොතෙක් ප්‍රබලද කියලා කිව්වොත් තුන්වෙනි වතාවෙත් කාලකන්ණී කියන කුසපත ඇදෙන්නේ ප්‍රධාන නැවියාගේ බිරිඳට. මේක අහගෙන ඉන්න දුවල පුතාලට එහෙම හිතෙයි, පන්තියේ ඉස්කෝලේ එහෙම යනකොට ගමේදි දහම් පාසලේදි ගෙදරදි කාලකන්ණියෙක් ඉන්නවද කියලා හොයන්න. එහෙම හොයන්න කියලා හිතුණු තුන්ඩු ඉතින් උඩ දාන්න. පළවෙනි වතාවෙත් දෙවෙනි වතාවෙත් තුන්වෙනි වතාවෙත් එක්කෙනෙකුටම ඒක ලැබුණොත්, හැබැයි හොරාට එක්කෙනෙකුට යැවෙන විදිහට උඩ දාන්න එපා. එහෙම ලැබුණොත් මහමුද්‍ර දාන්නත් එපා. ඉතින් එහෙම තුන්වෙනි වතාවම හම්බුනොත් ඉක්මනට ගිහිල්ලා බෝධි පූජාවක් එම තියලා පිරිත් ටිකක් එම කියාගෙන එයාට ආශිර්වාද කරන්න අපල දුරු වෙන්න කියලා. මේ නැවේදි වෙච්ච සිද්ධිය ඉතින් ඊට වඩා වෙනස්. මොකද කළේ, තීන්දුවක් ගත්තා. දැන් මෙයා තමයි මේ හරිම පුදුම විදිහට අවස්ථා තුනේම තුන්ඩුව හම්බුන නිසා කාලකන්ණි කියලා. හැමෝම තීරණය කළා මෙයා මහමුද්‍ර දාන්න. ඊට පස්සේ නැව්වල තියෙනවනේ වැලි පුරවපු කල, කලයක් අරගෙන ඒ කලේ වැලි පුරවලා අර ළමයාගේ බෙල්ල ගැට ගහලා මහමුද්‍ර දැම්මා. ඇත්තටම නැවට කිසිම උපද්‍රවයක් උනේ නැහැ. නිරුපද්‍රිතව නැව ගියා. දැන් කාලකන්ණි එතනින් ඉවත් වුණා. සමහර ආයතනවල ඉන්නවා. සමහර කාර්යාලවල ඉන්නවා. සමහර ගෙවල් වල ඉන්නවා. සමහර ගෙවල් වලට එනවා. කියන්නේ මේ මිනිස්සේ ආවට පස්සේ තමයි මෙතන පිරිහුනේ කියලා. එහෙම පාපකාරී මිනිස්සු ඉන්න ඕන තරම්. ඒගොල්ලෝ අපි අඳුන ගන්න ඕන බොහොම සූක්ෂමව. කුසපත් අදින්න බෑ හැමතැනම. එහෙම සූක්ෂමව අඳුනගෙන එයාගෙන් පරිස්සම් වෙලා බොහොම බුද්ධිමත් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. එහෙම නැත්තම් විනාශය අපට වහවහ ලං වෙනවා. දැන් මේ එක හාමුදුරු කෙනෙක් මේ උනහසල බලන් හිටියනේ මේ සිද්ධිය. හරි පුදුම සහගත දෙයක් තමයි කාලකන්ණී කියන කොළේ තුන්වෙනි වතාවත් එක්කෙනාටම ලැබීම. ඒකට විසඳුම් හොයන්න බෑ පෘථජ්ජන අපට. කොහොමද එහෙම වුනේ? ඇත්තටම උඩ දාලා බලන්නකො එහෙම එන්නේ නෑ. එහෙම આવොත් තමයි පුදුමේ. මේ පුදුමය ගිහිල්ලා බුදුහාමර මතක් කළා. බුදුහාමරනේ එහෙම වුනේ කොහොමද? ඒ තරුණිය මහමෝදර දාලා යා මැරුණා. එහෙම උනේ කොහමද බුදුහාමුදුරුවනේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ළමයාට එහෙම වෙන්න හේතුව දේශනා කළා. ඒ හේතුවයි අපට හරි වටින්නේ. එයා මම ගිය සතියකත් එහිපස්සිකෝ තුලින් මතක් කළා. අපි පව් කරන්නෙත් පින් කරන්නෙත් මනුෂ්‍ය ලෝකෙදි. බව හදන්නෙත් මනුෂ්‍ය ලෝකෙදි කියලා. ඒක අපට අද දවසෙත් මතක් කරන්න ඕන. මේ දැන් ගෑනු ළමයෙක්නේ. මේ ගෑනු ළමයා දැන් මනුෂ්‍ය. මීට පෙරත් එයා මිනිස්සෙක් කියලා ඉඳලා තියෙනවා. මීට පෙර ඉඳලා තියෙනෙත් එයා දුවෙක් වෙලාමයි. දැන් අපි වහන දුවලා සංසාරෙත් ගොඩාක් වාරයක් දුවෙක් හැටියට ඉපදිලා. අපි වහන පුතාලා සංසාරෙ ගොඩාක් වාරයක් පුතාලා හැටියටත් ඉපදිලා. දැන් මේ දුව මීට පෙර ආත්මයක දීනියෙක් හැටියට ඉපදිලා එයා විවාහ වුණා. විවාහ වෙලා එදා හිටියෙත් අද ඉන්න මේ අද අපේ කතාවේදී වර්තමාන කතාවේදී මුණ ගැහුණු නැවියාමයි එදා විවාහ වුණේ. එතකොට මේ කතාවේදී අපිට විවාහය ගැනත් හොඳ මතකයක් එනවා. සංසාරයේ බිරිඳට ස්වාමියා හම්බ වෙන්නේ මීට පෙරත් හම්බෙලා තියෙන ස්වාමියෙක්. ස්වාමියාට බිරිඳක් හැටියට හම්බ වෙන්නේ සංසාරගත බිරිඳක්. අපි ඒවට කියනවා සංසාරේ හම්බ වෙලා තියෙනවා කියලා. සංසාරේ අපිට හම්බ වෙන්න ඕන හොඳ මිනිස්සු. ඒකට අපි පින් කරන්න ඕන. වන්දනා කරලා අන්තිමට කියනවා මට පෞකාරයෝ හම්බ වෙන්න එපා කියලා. එහෙම අපි කියනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. නිවන් දකින්නකම් මට බාලයන්ගේ ඇසුර, නරක මිනිස්සුන්ගේ ඇසුර, දුර්ජනයන්ගේ ඇසුර ලැබෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරන බෝධියක් බෝධියක් පාසා, විහෙරක් විහෙරක් පාසා, විහාරයක් විහාරයක් පාසා අපි ප්‍රාර්ථනා කරනවා.
ඒ ප්‍රාර්ථනා කරන්න ඕන හොඳ කෙනෙක් ලැබෙන්න. ඉතින් මේ බිරිඳ එදා මේ සැමියම ලැබිලා ඉන්නවා. මේ දෙන ඇති කළ සුරතලේට බලුපැටිය. ඒ සුරතලේට ඇති කරපු බලුපැටිය ගොඩාම බිරිඳට ආදරේ. බුදුහාඳුර කතාව නවත්තලා කියනවා දේශනා කරන මහණෙනි ඒ බිරිඳට ඒ gedara සුරතල් බලුපැටිය ඇයි දන්නවද මෙච්චර ආදරේ? එයාගේ දැන් ඔය අපි කියන ආත්මයට පෙර භව තුනකට ඉස්සෙල්ලා හිටිය ස්වාමියා තමයි දැන් මේ බලුකුක්කා වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මීට ආත්ම තුනකට ඉස්සෙල්ලා මහත්තයා එයා මොනවා හරි පව් කරලා තිරිසන් අපායට ගිහිල්ලා තිරිසන් අපායේ සුනකේක් වෙලා බලුපැටියෙක් වෙලා ඉපදිලා දැන් එතකොට එදා බිරිඳ තාම මනුෂ්‍ය දුවක් මහත්තයා බල්ලෙක් වෙලා ඒ වුණාටත් ඒ බලුකුක්කා තාමත් බිරිඳට ආදරේ. දැන් එයා බල්ලෙක් වෙලා ඇවිල්ලත් බිරිඳට ආදරේ. ඒකත් එහෙම එකක්. එතකොට අපේ ඔය ගෙවල් වල ඉන්න සුරසල් සත්තුන්ටත් පුංචි පුංචි නෑකම් තියෙන බවයි අපිට බෞද්ධ දර්ශනේ කියන්නේ. අපිට දැනෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහරහතන් වහන්සේ කෙනෙක් හිටනන් ඉතින් අපිට හිතාගත්ත හැකි ඇයි මේ සතා එක්කෙනෙකුට විතරක් ගොඩක් ආදරේ. ඇයි එක්කෙනෙකුට සැර? ඒවට හේතු තියෙනවා. ඉතින් මේ බලුපැටියා සංසාරේ මහත්ය වුණාට මේගොල්ලෝ දන්නේ නෑනේ. දැන් මේ කතාව බුදුහාඳුරනේ දේශනා කරන්නේ. එතකොට මේ බලුපැටියා මේ බිරිඳට ගොඩාක් ආදරේ යන තැන හැමතැනම පස්සින් එනවා. සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් පස්සින් ආව ගමේ මිනිස්සු නම් හදනවනේ අදත් හදනවා. කවුරු හරි නිතර පස්සින් යනවා නම් ඒකට අපි නමක් දානවා. එදා හිටියේ මිනිස්සුත් මේ බිරිඳට නිතරම බලුපැටියා පස්සින් එන හන්දා එයාට නමක් දැම්ම බලු වැඩි නෝනා කියලා. බලු වැඩි නෝනා බල්ලෙක් එක්ක නිතරම පස්සින් යන කාන්තාව කියලා නමක් දැම්මා. දැන් හැමතැනම මෙයා යනකොට බලු වැඩි එනවා බලු වැඩි එනවා කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. මේක ලැජ්ජා වචනයක්. ලැජ්ජාශීලී. ඒකෙන් ලැජ්ජාවටපත් වෙන මේ බිරිඳ කල්පනා කරා කොහොමද මං දැන් මේකෙන් බේරෙන්නේ? මේ සතා නිතරම පස්සින් එනවා. එයා අනතර වෙන්නෙත් නැහැ. ඒ සමය තීරණය කරන මේ ලැජ්ජාවෙන් මට බේරෙන්න නම් මේ සතා මරන්න ඕන. එයා මොකද කළේ? සැමියත් බලන් ඉඳිද්දිම සැමිය විරුද්ධ වුණේ නෑ මේකට. සැමියත් බලන් ඉඳිද්දිම මේ බල්ලගේ බෙල්ලේ කලයකට වැලි පොරවලා ගැට ගහලා අරන් ගිහලා ගඟට දාලා ගිල්ලෙව්වා. දැන් බල්ලා ගඟේ ගිලිලා මැරුණා. එදා එයා ඉතින් බොහොම සතුටු වුණා මේ වැඩේ කරලා. මොකද දැන් ආයේ මිනිස්සු බලු වැඩි කියලා කිව්වේ නෑ. දැන් බලු කුක්ක නෑනේ. හැබැයි මේ බිරිඳ මරන්නේ පෙර ආත්ම තුනකට පෙර හිටියේ මහත්තයා මේ තිරිසනෙක් කියලා එයා ඉපදිලා කරපු වැරද්ද නිසා එයා මරලා දානවා. දැන් ඒ සුනකයා ඒ බල්ලා ගඟේ ගිල්ලලා මරලා මෙයා බොහොම සතුටින් ඉතින් හිටියා. කාලය ගෙවිලා එයා මරණයටපත් වුණා. මේ කාන්තාව එයා මැරිලා ගිහිල්ලා ඉපදුනා නිරය කියන අපායේ. අපාය ගොඩක් තියෙනවනේ. දරුණුම අපාය නිරය. නිරය කියන අපායේ ඉපදුනා සතෙක් වතුරේ ගිල්වා මරපු එකේ පවුගෙවන්. එයා ඒ අපායේ ඉඳලා පවු ගෙවලා පවු ටික ඉවර වුණා. ඒ කියන්නේ ඒ අපායට උරුම පවු ටික ඉවර වුණා. පවු ටික ඉවර වෙනකොට ඊළඟ අපායට යන්න ඕනනේ. එහෙම තමයි ඔය රාජකාරී කරන අය රාජකාරී කරන ආයතනේ අවුරුදු ගාන සම්පූර්ණ වුණාම ඊළඟ තැනට මාරු වෙන්න ඕන. සේවයෙන් මාරු වෙන්නේ, ස්ථාන මාරු යන්නේ, ඒ වගේ මාරු වෙනවා. එහෙම මාරු වුණා. දැන් මොකද උනේ? අර නිරය නැමැති අපායෙන් පවුටි කිවරුණාට පස්සේ එයාට මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන් වුණා. දැන් මනුෂ්‍ය ලෝකෙට එනවා ඇවිල්ලා දුවෙක් හැටියට උපදිනවා. ඒ දියණිය තමයි අර මොහොදයක්දී මොහොදට දාපු දියණිය. දැන් අපිට මොකද පැහැදිලි වෙන්නේ? එදා මෙයා බල්ලෙක් ජලයේ ගිල්වා මරා දැමීමේ පව නිසා අපායේ දුක් විඳලා එයින් මිදලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මනුෂ්‍ය ලෝකෙදි තවත් ඉතුරු වෙලා තිබුණා ඒ පව ගෙවන්. දැන් බලන්න අපි වැරදීමකින් හරි අපි අතින් පවක් සිද්ධ වුණොත් මොනතරම් එක අපේ ජීවිතයට ගැටලුවක්ද අපට විඳවන්න වෙනවද? අර තරුණ භාවයට පත් වෙලා හිටි රූමත් නැවියාගේ බිරිඳ හැටියට ඉපදුණු මේ ළමයා අකරහණී භද්‍ර යෞවනයේදී අනිත් හැමෝම එකතු වෙලා මහ මුදර දැම්මා. අපටත් එහෙම වෙනවා. ඒ නිසා අපිව අහගෙන ඉන්න හැමෝම කිසිම වෙලාවක අද දවසේ විතරක් නෙමෙයි මුළු ජීවිතේම පුරුදු වෙන්න පුහුණු වෙන්න කිසිම කෙනෙකුට අනතුරක් උපද්‍රවයක් කරන්න එපා. දැන් සමහර අය
බලු පැටව ටික එකතු කරලා පූස් පැටව ටික එකතු කරලා සමහර මාළු කඩේ ගාව ගෙනහිලා තියෙනවා. මස් කඩේ ගාව ගෙනහිලා තියෙනවා. දේවාලේ ගාව ගෙනහිලා තියෙනවා. දේවාලේ තරම් ගිනිනවා ටිකක් අඩුයි. පන්සල ගාව, කෝවිල ගාව, පල්ලිය ගාව අරන් ගිහිලා තියලා යනවා. හන්දිය ගාවත් තියලා යනවා. දැන් ඔබ දන්නවද වෙන්නේ මොකද්ද කියලා? ඒ සත්තු ටික අරන් ගිහිලා එහෙම පාරයිනේ තිබ්බහම ඒගොල්ලොන්ට තේරෙන්නේ නෑනේ. අද නම් සත්තු විතරක් නෙමෙයි පුංචි බබාලා පවා පාරයිනේ තියලා යනවනේ මිනිස්සු. අම්මලා තාත්තලා තියලා යනවා, චූටි බබාලා තියලා යනවා. එහෙම අසරණලා ඉන්නකොට තියලා යනවා. ඒගොල්ලෝ මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට? සමහර වෙලාවට වාහනවලට යට වෙලා මැරෙනවා, සත්තු කාලා මැරෙනවා, පාරේ අතරමං වෙලා මැරෙනවා. ඔය පාරට දාලා යන පූස් පැටවන් ටික වෙලාවක් යනකොට එන වාහනවලට යට වෙලා මැරෙනවා. එයාලට අයින් වෙන්න තේරෙන්නේ නැහැ. දැන් කවුද ඒක කළේ? අපිනේ කළේ. එතකොට අපිට හම්බ වෙන විපාකේ මොකද්ද? ඒ බලු පැටියා වගේ අපට සංසාරේ කීප වාරයක් මැරෙන්න වෙනවා. අම්මා තාත්තා නැති වෙනවා. අම්මා තාත්තා දැන් අපි අම්මගෙන් තාත්තගෙන් උදුරගෙන අරන් ගියේ. හොරෙන් අරන් ගිහලා පැත්තකට වීසි කළා ආවා. හන්දියකට දාලා ආවා. අම්මා නැහැ දැන්. තාත්තා නැහැ දැන්. එතකොට අපිටත් උපදිනකොට අම්මා නැතුව ඉන්න වෙනවා. තාත්තා නැතුව ඉන්න වෙනවා. අම්මා තාත්තා නැතුව දුක් විඳින්න වෙනවා. එක්කෝ අම්මා තාත්තා මැරිලා යනවා නැත්නම් දාලා යනවා. කාගේවත් පිළිසරණක් නැතුව සමහර විට ඉන්න වෙනවා. මැරිලම යන්න වෙනවා. ඒ නිසා මේවා පව්. මේ කරපු පව්වල විපාක. අපි හොඳට මතක තියාගන්න ඕන. මේ අපේ බණ කතාව අහගෙන පුංචි දුවේ පුතේ දැක්කොත් අම්මා හරි තාත්තා හරි වැඩිහිටියෙක් හරි සත්තු එහෙම අතරමං කරන්න ඕගොල්ලෝ කියන්න එපා කියලා. එහෙම කරන්න එපා. පව් සිද්ධ වෙනවා කියලා මතක් කරන්න. පුංචි කාලයක සතුන් බත් ටිකක් දෙන්න. ඔය ගෙදර ඉන්න බලු පැටව පූස් පැටව මාස 3ක් 4ක් බත් ටිකක් දුන්නානේ ඒගොල්ලෝ ලොකු වුණාම යනවා. ලොකු වුණාම වෙන තැන් වලට යනවා. හැමෝම ගෙදර ඉන්නේ නැහැ. ඒ පුංචි කාලේ කැම ටිකක් දීලා මාසෙකින් දෙකකින් ඒගොල්ලෝ තනියෙන් ඈතට යනවා. එතකොට අපට කරදර අඩු වෙනවා. කරදරයි කියලා හිතනවනේ. අපි ඔය පන්සලට ගෙන දැම්මම එහෙම කැම ටිකක් දෙන ඒක ලොකු වුණාම යනවා යන්න. එච්චර ලොකු කරදරයක් නැහැ. ඉතින් ඒ වගේ හැමෝම හිතලා පව් සිද්ධ කරගන්නේ නැතුව. පව මතක තියෙනවා නම් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ පව මතක තියාගන්න. මේ පව අපි සිද්ධන කර පිනක් කරන්න. පුංචි දුවල පුතාලා වැඩි හිටියෝ උදේට දත් හැම වඳින්න මෝන හොඳන්ට යනකොට ඕගොල්ලෝ දකින්න ඕගොල්ලොන්ගේ ලොකු පින් කරන්න පුළුවන් වෙලාවක් ගැන මම මේ කියන්නේ. වතුර යන කානුව තියෙනවනේ. ওই කානුවේ ඕගොල්ලෝ දකි පුංචි සත්තු ගලාගෙන යනවා. පුංචි සත්තු ගලාගෙන යනවා. ওই ගෙම්බු වගේ සත්තු, විවිධ සත්තු එඹට වැටිලා ඉන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ සතා වතුරට වැටිලා ඉන්නකොට පරිස්සමට ගොඩින් අරන් තියන්න ඕනේ. මම අපේ පන්සලේ දැන් දවස් දෙක තුනකට පෙර පුංචි හාමුදුරු කෙනෙක් ඉන වයස අවුරුදු 9යි චූටි හාමුදුරු මං දැක්ක චූටි සතෙක් වතුරට වැටලා එයා ගලාගෙන යනවා මං මට අයින් කරන්න තිබුණා දැන් මට තේරෙනවානේ සතා අයින් කරා මට පින් කියලා මට ආසයි හිතන පුංචි හාමුදුරුවත් පුරුදු කරන්න ඕන කියලා මං චූටි හාමුදුරුවන්ට කතා කළා පුංචි හාමුදුරුව වඩින්නකෝ කියලා එයා ආවා මං මේ සතා දැක්කද පොඩි හාමුදුරුව එයා කිව්වා හ්ම් දැක්කා කියලා ඊට පස්සේ මං කෝ එයා අපි කෝටු කෑල්ලකින් උඩ තියන්නේ එතකොට වාට පින් සිද්ධ වෙනවා කියලා මන් දැක්ක මේ පුංචි හාමුදුරු ඒ සතා ගොඩින් තියලා කානු එක පැත්තකින් තියලා එයා ගොඩින් තිබ්බ කෝටු කෑල්ල කානුවේ එහා පැත්තට යන පාලමක් හදලා මං චූටේලව ගියාම ඇහුවා ඇයි මේ කෝටු තිබ්බේ කියලා කානුව හරහාට එයා එහා පැත්තට යන්න පාලමකුත් හදලා මේක සංසාරේ කොච්චර ලොකු පිනක් වේද කියලා මං කල්පනා කරා අනාථ වෙලා අපි පැත්තකින් තියෙනකොට අපිට ගඟෙන් එගොඩ වෙන්න ඔයෙන් එගොඩ වෙන්න ඒ ජලපහරෙන් එගොඩ වෙන්න පාලමකුත් හැදෙයි. එගොඩ වෙන්න පාලමකුත් හැදෙයි. ලොකු පිනක්. පුංචි දුවල පුතාලා එහෙම කරන්න. ඒ වගේ පින් කුසල් කරන්න. එතකොට අපිට කවදාකවත් මේ සංසාරේ බය වෙන්න දෙයක් නැහැ. සංසාරේ බය වෙන්නේ පව් කරපු අය. මැරෙන්නත් බයයි පව් කරපු අය. පින් කරපු අය මරණයට බය නැහැ. මරණය කියන්නේ මිහිරි අත්දැකීමක්. ගොඩාක් පින් කරපු අයට. ඒ නිසා මේ හිමිදිරි උදෑසන හැම දිනම හොඳින් සතුටින් හිතවල තියාගන්නට ඕන හැම දවසකම මහන්සි වෙන්නකෝ මොකක් හරි පිනක් කරන්න හැම දවසකම හවස් වෙනකොට කල්පනා කරන්න මං අද පහනක් පූජා කරාද මල්වට්ටියක් පූජා කරාද හනුකුරක් පත්තු කරාද කාට හරි පිහිට වුණාද හොඳ දෙයක් කියලා දුන්නද මං අද මොකද්ද කරපු පින මං සතෙකුටවත් පිහිට වුණාද බත් කටක් දුන්නද කාට හරි හොඳට කල්පනා කරන්න හැමදාම මොකක් හරි වැඩක් කරන්න පුංචි දරුවන්ටන් තියෙන පින් පොතක් ලියන්න මම මේ ළඟදී පින් පොතක් කියුවා වයස අවුරුදු 22ක 23ක විතර ළමයිගේ පින් පොතක් ඒකේ එක දවසක් එයාට ගෙදරින් දීලා තිබුණා රුපියල් 2ක්
ඒ රුපියල් දෙක දීලා තිබුණේ පුංචි අයිස්ක්‍රීම් එකක් කන්න. මීට අවුරුදු 15කට විතර පෙර යාට රුපියල් දෙක දීලා තිබුණේ. එයා එක දවසක් ඒ අය රුපියල් දෙක අතේ තියාගෙන ඉන්නකොට දැක්කලු හිඟා කන මිනිස්සෙක්. එයා අයිස්ක්‍රීම් එක කන්නේ නැතුව රුපියල් දෙක අර හිඟා කන මහත්තයාට දීලා මිනිස්සයාට දීලා එයාගේ පින් පොතේ ලියනවා මට අයිස්ක්‍රීම් එකක් කන්න ගෙදරින් දුන්න රුපියල් දෙක මං අද පාරේ යන හිඟා කන කෙනෙකුට දීලා පිනක් කරගත්ත කියලා පින් පොතේ ලියලා තියෙනවා. එයා අවුරුදු 22 විතර පස්සේ පොත කියවලා ගොඩාක් සතුට වෙනවා. අන්න එහෙම පින් කරන්න මහන්සි වෙන්නේ. ඒ පින අපට ලොකු ශක්තියක් වෙනවා අදටත් හෙටටත් සසර හදාගන්න භවවලටත් හැම දවසෙම පින් කරන්න. ඒක අපිට හොඳයි. එහෙම ජීවිත අපි ගොඩනගා ගත්තාම අපට අදත් සතුටින් ඉන්න පුළුවන්. අර කානුවේ බැම්ම යන සතෙක් කානුවට තල්ලු කරනවට වඩා තල්ලු කළා ඒ සතා මරනවට වඩා ඒ වගේ වැටිලා ඉන්න කෙනෙක් බේරගත්තාම දවසෙම සතුටින් වැඩ කරන්න පුළුවන්. යාළුවන්ට කියන්න පුළුවන් මම අද මෙහෙම කළා කියලා. ඉතින් මේ හිමිදිරු දෑසන ඒහිපස්සිකෝ සදහම් දේශනාව තුළින් ස්වර්ණවාහිනී සියලු දෙනාම සුභපතන්නේ ආශිර්වාද කරන්නේ ඔබට හොඳ මිනිස්සෙක් වෙන්න. ඉතින් හිමිදිරු දෑසන අපි ප්‍රාර්ථනා කරනවා කිසිම වෙලාවක කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරන්න එපා. සත්තු මිනිස්සු වතුරට තල්ලු කරන්න එපා. අදත් තල්ලු කරනවා. නාන්න ගිහිලා තල්ලු කරනවා. මැරෙන්න කියලා හිතලම තල්ලු කරනවා. දිය ඇලි බලන්න ගිහිලා තල්ලු කරනවා. එහෙම මිනිස්සු මරනවා. සත්තු මරනවා. ඒයින් පරිස්සම් වෙන්න අපේ ජීවිත එහෙම උනොත් විතරයි වාසනාවන්ත. හැම දිනාගේම ජීවිත පින්බර වෙන්න දැහැමි ජීවිතයක් ගතකරන බෞද්ධ වෙන්න අවශ්‍ය නැහැ. බෞද්ධ අබෞද්ධ හැම දිනාටම මේ වගේ කටුක අද්දකින් වලට මූණ පාන්න සිද්ධ වෙනවා. ඔබේ ජීවිතේ ධර්මයෙන් පෝෂණය වේවා කියන උදාර ප්‍රාර්ථනාවත් එක්ක අදත් හිමිදිරි උදෑසන ඒහිපස්සිකෝ ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ඔබ හැම දිනාටමත් පරලෝකීය හැමෝටමත් සම්බුදු සසුන සුරකින්න දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන්. තලපත් පිටිය අනුරමාවතේ අංක 7-6 දරණ නිවසේ පදිංචිව සිට 2013 අගෝස්තු මස 15 දින මියකිය ජයානි පණ්ඩිතරත්න මහත්මිය වෙනුවෙන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන අතර මෙම උතුම් පින්බලයෙන් ඉහත භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිවන් මාර්ගයට අවතීන වීමට හැකි වේවායි පතමු. මෙම ධර්ම දේශනාව සිදු කළ දේශකයන්න් වහන්සේටත් සංසාරගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් ආදරණීය සැමියා දයා පණ්ඩිතරත්න සහ දුදරුවන් විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.